తస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స సాదు 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 నమో బుద్ధాయ పిన్నత్ స్వామి నాస అద దవసిత్ అపే పంతి పాడమ దెన్ ఆరంభ కరంతమై అపి దెన్ మే సూదానమే సిటిన్నే ඉතින් මේ වෙනකොට අපි පරිච්ඡේද හතරක් ඉගෙන ගත්තා. මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව පාඩම් කරගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ විස්තර අපි ඉගෙන ගන්නකොට එක දේශනාවක බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණයක් කියනවා. පින්නත් මහණෙනි ලෝකේ කරුණු තුනක් තිබේ. ඒ වාට පැවැත්මක් තිබෙන්නේ ආවරණය කරගත් විටේ විවෘත කරගත් කල්ලි පැවැත්මක් නැත කියලා. ඒක ලෝකේ කරුණ තුනක් තියෙනවා. ඒ වාට පැවැත්මක් තියෙන්නේ ආවරණය වෙලා තියෙන එකට. විවෘත වුණාට පස්සේ ඒක පැවැත්මක් නැහැ කියලා දේශනා කළා. ඊට පස්සේ දේශනා මොනවාද ඒ කරුණ තුන? මතකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියකගේ පැවැත්ම තිබෙන්නේ සංවර වීමෙන් ආවරණය කරගත් විටේ විවෘත වූ විට නෙවෙයි කියලා. බමුණන්ගේ මන්ත්‍රවල පැවැත්ම තිබෙන්නේ ආවරණය වූ විට විවෘත වූ විට පැවැත්මක් නැහැ. දැන් මන්ත්‍ර බලන්න. මන්ත්‍ර තියෙනවා ඒ වගේ පැවැත්මක් තියෙන්නේ ඒවා සැඟ වෙලා තියෙනකන් විතරයි. විවෘත වුණාට පස්සේ පැවැත්මක් නැහැ. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටියට පැවැත්මක් තිබෙන්නේ ආවරණය කරගත් විටය. ඒ සත්‍ය මතු නොවන පරිදි ආවරණය කරගත් විටේ විවෘත වූ විට නෙවෙයි. මිත්‍යා දෘෂ්ටි පැවැත්මක් තියෙන්නේ ඒක ආවරණය වෙලා තියෙනකන් විතරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහණ ලෝකේ තවත් කරුණු තුනක් තියෙනවා. ඒවා බැබලීම තිබෙන්නේ ආවරණය වූ විට නෙවෙයි විවෘත වූ විටයි කියනවා. තවත් කරුණු තුනක් තියෙන ඒවා ආවරණය වුණාම බබලන්නේ නැහැ. ඒවා බබලන්නේ විවෘත වුණාට පස්සේ. මොනාද ඒ කරුණ තුන? මතකද? බුදුරජාණන් වහන්සේ වදාළ සඳ මඬල බබලන්නේ විවෘත වූ විටයි. වලාකුළු එළි ඈත් වුණාට පස්සේ මෙන්න සඳ බබලන්න පටන් ගන්නවා. ඒ වගේම හිරු මඬල බබලන්නේ විවෘත වූ විටයි. වලාකුළු ඔක්කොම පහ වෙලා ගියාට පස්සේ හිර බබලන්න පටන් ගන්නවා. ඒ වගේම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද අවබෝධ ඥානයෙන් යුක්තව පෙන්වා වදාළ මේ ධර්ම විනය බබලන්නේ ආවරණය වූ විට නොවෙයි විවෘත වූ විටයි කියලා. නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බබලන්නේ කොහොම වුණාට පස්සේද? මේ ලෝකයාට විවෘත වෙන තරමට තමයි ධර්මයේ බබලන්නේ. එතකොට ඒ කාරණා 6 මොන සූත්‍රෙත් තියෙන්නේ? පටිච්චන්න කියන සූත්‍රය. අංගුත්තර නිකාය. එතකොට කාරණා ආවරණය වූ විට බබලන්නේ නැත්තේ මොනවාද? ස්ත්‍රියකගේ පැවැත්ම තියෙන්නේ ආවරණය වූ විටයි. නිරාවරණ වූ විට පැවැත්මක් නැහැ. ඊට පස්සේ මන්ත්‍රවල පැවැත්ම තියෙන්නේ ආවරණය වූ විටයි. විවෘත වූ විට නැහැ. ඊට පස්සේ මන්ත්‍රවල මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ ආවරණය වූ විටයි. විවෘත වූ විට නැහැ. හිරු මඬල තියෙන්නේ විවෘත වූ විටයි බබලන්නේ ආවරණය වුණාට බබලන්නේ. සඳ මඬල බබලන්නේ විවෘත වූ විටයි. සැඟවුණාට පස්සේ නෙවෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බබලන්නේ විවෘත වූ විටයි කියලා දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ නිවන ගැන දැන් අපි අර ඉස්සල දවසේ අපි සාකච්ඡා කරේ ඉගෙන ගත්තේ නිවන ගැන. දැන් සතිපට්ඨාන සූත්‍රයේ අවසාන ඉලක්කය නිබ්බාන සත්‍ය කිරියා. නිවන සාක්ෂාත් කිරීම. ආන්ගේ නිවන ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන විස්තරයක් කරන්න මෙන්න මෙතන. වරක් බුදුරජාණන් වහන්සේ රාධ ස්වාමීන් වහන්සේට නිවන පිළිබඳව මෙන්න මෙහෙම කියලා දෙනවා. පින්නත් රාධ, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳ අනවබෝධයෙන් ඇති වී තිබෙන තණ්හාව, ඒ වගේම විසිරුවා දමන්න, කඩා බිඳ දමන්න, වනසා දමන්න,
යාල කිසිදා මෙවැනි මායාවකට හසු නොවන්න තණ්හාව ශ්‍රේය කිරීම පිණිස පිළිපදින්න. මෙසේ පින්වත් රාදේනි, තණ්හාව ශ්‍රේය කිරීම නිර්වාණය වේ කියලා. තණ්හාව ශ්‍රේය කිරීම තමයි නිවන කියලා බුදුරජාණන් වහන්සේ රාද ස්වාමීන් වහන්සේට විස්තර කළා. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණනි, දුක නිරුද්ධ කිරීම නම් ආර්ය සත්‍ය නම් මෙයයි. එනම් කාම තණ්හාව යලි කිසිදා නූපදින පරිදි නිරුද්ධ කර දැමීමයි, සදහටම ඒ තණ්හාව නිරුද්ධ කර දැමීමයි, සදහටම අත්හැර දැමීමයි, දුරු වීමයි, පින්වත් මහණනි, එයි මිදීමට ආලය අත්හැරීමයි. ධම්මසප්පවත්තන සූත්‍රය කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ආහංගේ ත්‍රිවිධ තණ්හාව සම්පූර්ණයෙන්ම දුරු කිරීම තමයි නිවන කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට සතර සතිපට්ඨානයේ අවසානයේ සම්පූර්ණ වෙනකොට, සප්තබොධ්ජංග පරිපූර්ණ වෙනකොට එයාගේ සම්පූර්ණ තණ්හාව දුරු වෙලා යනවා. ආංගික තමයි නිවන කියන්නේ කියලා දේශනා කරනවා. මේක ලස්සන ගාථාවකින් බුදුරජාණන් වහන්සේ ඒක දේශනාවක විස්තර කරනවා. මේ නිවන ගැන මෙසේ යථාබෝධ ඥානය තුළින් තණ්හාවෙන් මනාව මිදුන කල්ලි සිතේ පවත්නා අනිවර්චනීය ශාන්ත භාවේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළේ මෙන්න මෙහෙමයි කියන්නේ. උද බින්දු යථාපි පොක්කරේ පදුමං වාරේ යථාන ලිප්පති ඒවං මොනුනෝ ඵලිප්පති යදිදන් දිට්ඨ සුත මුතේසුවා කියලා ගාථාවකින් විස්තර කළා. ඒකේ තේරුම තමයි තණ්හාවෙන් සදහට මිදුණු සිත් ඇති මුනිවරයා කිසිවකට නොඇලී දකින අසින ආග්‍රහණය කරන රස විඳින පාස ලබන සිතර දැන්න කිසිවකට නොයලේ කියලා දේශනා කළා. දැන් බලන්න, හෙන් දකින දේවල්, කනෙන් අහන දේවල්, නාසයට දැන ගඳ සුවඳ කිසිම දෙයකට ඒ ධර්මය අවබෝධ කරපු මුනිවරයා ඇලෙන්නේ නැහැ කියලා. ඉතින් මේක තියෙන්නේ ජරා සූත්‍රේ. ඒ වගේම නිර්මාණයේ සාක්ෂාත් මුනිවරයාගේ සමාධිය හිස් දෙයක් නොවේ කියලා සමාධිය ගැනත් බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙනව නේද? මේ රතන සූත්‍රය. ඒ රහතන් වහන්සේලාගේ සමාධිය ඉතාමත්ම මේ වටිනා සමාධියක් කියලා. ඒ වගේම බුදුරයන් නිරෝධ සංඥාව ගැන විස්තර කරනවා. ඉතින් මේ විදිහට නිවන ගැන එක එක විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. එතකොට ඒ සමාධිය, ඒ රහතන් වහන්සේලාගේ සමාධිය වනායි ඉතාමත් ශාන්ත ස්වභාවයක තියෙනවා. ඒ වගේම නිවි සැනසීගේ ප්‍රණීත ස්වභාවයක තියෙනවා. දුකේ පැවැත්මට උපකාරී වූ සංස්කාරයන්ගේ සදහටම සංසිඳීමක කියනවා. සියලු කෙලෙසුන්ගේ සදහටම මිදී යාමකි, සියලු තණ්හාව සේවීම යාමකි, තණ්හාව සදා නිරුද්ධ වීම නිසා නිවි සැනසීගේ ස්වභාවයකි. ඒක පාලියෙන් විස්තර කරන්නේ ඒතං සන්තං ඒතං පනේතං යදිද සබ්බ සංඛාර සමතු සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං කියලා දේශනා කරා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විවිධ විවිධාකාරයෙන් මේ නිවන ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් අපි නිවන ගැන අපට හිත පහදව ගන්න, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ පුරුදු කළ අවසානයේ මේ වගේ උතුම් සැපයක් විඳින්න පුළුවන් කියලා දන්න කෙනා ඒ මාර්ගය පුරුදු කරන්න උත්සාහයක් ගන්නවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ අපි ඉගෙන ගත්ත මේ ඡේදේ මොකක්ද බුදුරජාණන් වහන්සේ විස්තර කළේ? ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බාන සත්‍යං. ඊට පස්සේ ලස්සන පරිච්ඡේදයක් තියෙනවා. ඒක විස්තර කරන යදිදං චත්තාරෝ සතිපට්ඨාන. කත මේ චත්තාරෝ ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති. ආප ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා තමයි විස්තර කරන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගන්නකොට, දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා, දැන් සමහරවිට ටික කාලයක් බණ අහගෙන යනකොට එපා වෙනවනේ නේද? සමහරවිට ඒ ධර්ම අහන්න අහන්න ටිකක් කාලයක් යනකොට මේක නිකන් එපා වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ කාලේ හත්ක කියලා දිව්‍ය පුත්‍රයෙක් හිටියා. දිව්‍ය ලෝකෙ කියලා ඉපදිච්ච කෙනෙක්.
ඉතින් මේ හත්තක දිව්‍ය පුත්‍රයා දවසක් ජේතවනාරාමයට මහා ආලෝකයක් මවාගෙන ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙන්න හැදුව වාඩි වෙන්න බෑ. එහෙම ලිස්සලා යනවා බිමට. ඊට පස්සේ හාන්සියෙන් බලනවා, හිත ගන්න බලනවා. බෑ අර තෙල් බින්දුවක් පොළොවට දැම්මම පොළොවට ගිලෙන්නේ. ඒ වගේ මේ හත්තක දිව්‍ය පුත්‍රයා ගිලෙනවා. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ කවුද කියලා. හත්තක දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් හත්තක ඔබ ගොරෝසු ශරීරයක් මවා ගන්න කියලා. ඊට පස්සේ යන ගොරෝසු ශරීරයක් මවාගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන හත්තක ඔබ මේ විදිහට මේ දිව්‍ය ලෝකෙට උපදින්න ඔබට උපකාරී වෙන්නේ කුමක්ද? පුරුදු කෙරේ මනස ලෝකෙ කියලා. නෑ ඔබ මේ මනස මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මේ මනස ලෝකෙ ඉන්න කාලේ ඔබ පුරුදු කරපු දේවල් මේ දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ එහි ඉඳලත් වැටහෙනවද කියලා හැමෝම බලන්න. මනස ලෝකෙ දැන් අර පුරුදු කරපු දේවල් දිව්‍ය ලෝකෙ ඔබ දැන් උපදලා ඉන්නේ. මනස ලෝකෙද පුරුදු කරපු ධර්මයේ දිව්‍ය ලෝකෙ ගියාට පස්සෙත් ඔබට වැටහෙනවද කියලා හැමෝම. ස්වාමීනි මට හොඳට වැටහෙනවා කිව්වා. ඉස්සර නොවැටහිච්ච කරුණු දැන් තවත් වැටහෙනවා කිව්වා. බලන්න එහෙනම් දිව්‍ය ලෝකෙ ධර්මයේ අවබෝධ කරන්න බැරිද? පුරුදු කරන්න බැරිද? පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ඒ හත්තක දිව්‍ය පුත්‍රයා කියන ස්වාමීනී දැන් භාග්‍යතුන් වහන්සේ යම් ප්‍රදේශයකට යනකොට එනවනේ මිනිස්සු බණහන් පිරිවර වට කරගෙන ඉන්නවා. ඒ වගේ තමයි ස්වාමීනි මට දිව්‍ය රූපී ඉන්න බෑ කිව්වා එක තැනකට. මගේ වටේ එනවා කිව්වා දිව්‍යවරු ඇවිල්ලා. අපි හත්තක දිව්‍ය පුත්‍රයාගෙන් බණ ටිකක් අහන්න ඕනි. හත්තක දිව්‍ය පුත්‍රයාගෙන් බණ ටිකක් අහන්න ඕනි කියලා. දිව්‍යවරු පිරිවරගෙන එනවා කිව්වා මගේ ඊට පස්සේ. මං ඒ අයට වණ කියනකොට මට අර මනුස්ස ලෝකෙල්ල වැඩිච්ච ධර්ම කරුණු තවත් වැටහෙනවා කිව්වා. දැන් බලන්න එතකොට. එතකොට බුදුරජාණන් වහන්සේ ඔබට ඒ විදිහට හැකියාවක් ලැබුණේ මනුස්ස ලෝකේ ඒ හැකියාව ලබන්න පුරුදු කරපු දේවල් මොනවාද කියලා අහුවා. ස්වාමීනි මට කරුණු තුනක් පුරුදු කළා කියලා. එකක් තමයි කිව්වා භාග්‍යතුන් වහන්සේ කොච්චර දැක්කත් මට ඉපා වෙන්නේ නැහැ කිව්වා. බලන්න. බුදුරජාණන් වහන්සේ දැකලා දැකලා කොච්චර දැක්කත් ඉපා වෙන්නේ නැහැ කිව්වා. දැන් අර නාලක ස්වාමීන් වහන්සේ මතකද? ඒ නාලක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක පාරයි දැකලා තියෙන්නේ. ඒ පාරින්ම සෑහීමකටපත් වෙනවා. එක පාරයි බණ අහලා තියෙන්නේ. සෑහීමකටපත් වෙනවා. හැබැයි ධර්මය අවබෝධ කළා. හැබැයි මේ හත්තක දිව්‍ය පුත්‍රයාට කොච්චර බුදුරජාණන් වහන්සේ දැක්කත් ඉපා වෙන්නේ නැහැ. හිතිලා නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන දෙවෙනි එක තමයි මං කොච්චර බණ ඇහුවත් බුදුරජාණන් වහන්සේ මට ඉපා වුණේ නැහැ. තුන්වෙනි එක කිව්වා මං සංඝයාට උපස්ථාන කළා. මං සංඝයාට කොච්චර උපස්ථාන කළත් ඒ උපස්ථාන මට ඉපා වුණේ නැහැ කිව්වා. දැන් බලන්න සමහරුනේ දඩ කාලේ එකපාරක් දන් දෙනවා ඊට පස්සේ කියන වැඩක් නැහැ ඒ කට්ටියට දන් දීලා කියලා අතහරිනවා. මේ හත්තකදී කොච්චර සංඝයාට උපස්ථාන කළත් ඉපා ආන් ඒ කරුණ තුන පුරුදු කළ නිසා තමයි මම මේ දිව්‍ය ලෝකෙ ඉන්නේ. එහෙනම් අපටත් ඒ කාරණ තුන ගොඩක් ප්‍රයෝජනවත්. අපටත් බුදුරජාණන් වහන්සේ දකින්න දකින්න සතුටක් උපදින්න ඕන. දැන් සමහර බලන්නකෝ අද කාලේ නේද? හන්දි වෙලා හරි මේ බුදු පිළිම තියෙනවා. ඒව දකින්නට සමහර කෙනා ඇයි මේ හන්දි ගානේ පිළිම තියන්නේ? දැන් බලන්න බුදු පිළිම දකින්න ආසාවක් නැහැ, කැමැත්තක් නැහැ. එතකොට ඒ වගේ බුදුරජාණන් කොච්චර දැක්කත් ඉපා වෙන්නේ නැහැ කිව්ව හත්තක දිව්‍ය පුත්‍රයා. ඉතින් ඒ නිසා අපටත් ඒ කරුණ තුන ඇති කරගන්න මාසෙ ගන්න ඕන. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ ඊළඟ පරිච්ඡේදයේ තමයි මම අර කෙටියෙන් කිව්වේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සතිපට්ඨාන කියන්නේ කුමක්ද? ඛතමේ චත්තාරෝ සතිපට්ඨාන හතරක් තියෙනවා. මොනවාද ඒ හතර? ඊට පස්සේ ඉද බික්කවේ බික්කු පින්නත් මහණෙනි කායේ කායානුපස්සී විහෙරති. එයා කය කෙරෙහි හොඳ සිහියෙන් යුතුව වාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං. ඔය විදිහට බුදුරජාණන්සේ ඒ පස්වන පරිච්ඡේදය විස්තර කරනවා. අපි ඒක පාඩම් කළේ නැහැ නේද? ඒක අපි පාඩම් කරමු.
Yadidam chattaro satipatthana. Yadidam chattaro satipatthana. Khatame chattaro. Khatame chattaro. Ida bhikkhave bhikkhu. Ida bhikkhave bhikkhu. Kaye kayanupassi viharati. Ātāpi sampajāno satimā Ātāpi sampajāno satimā Vinaya loke abhijjā domanassaṁ Vinaya loke abhijjā domanassaṁ Yadidaṁ cattaro satipatthānā Yadidaṁ cattaro satipatthānā Khatame chattaro Ida bhikkhave bhikkhu Kaye kayanupassi viharati Ātāpi sampajāno satimā Vinaya loke abhijjā domanassaṁ Vinaya loke abhijjā domanassaṁ Yadidaṁ cattaro satipatthānā Yadidaṁ cattaro satipatthānā Khatame cattaro Khatame cattaro Ida bhikkhave bhikkhu Kaye kayanupassi viharati Kaye kayanupassi viharati Ātāpi sampajāno satimā Ātāpi sampajāno satimā Vinaya loke abhijjā domanassaṁ Vinaya loke abhijjā domanassaṁ Dhammasamagam ikkatama kiyemu Yadidaṁ cattaro satipatthānā Khatame chattaro Ida bhikkhave bhikkhu Kaye kayanupassi viharati Ātāpi sampajāno satimā Vinaya loke abhijjā domanassaṁ එතකොට ඒක තේරුම මොකක්ද අපි කිව්වේ මේ සසරින් ඊතර වීම පිණිස ඇති ඒකායන මාර්ගය නම් සතර සතිපට්ඨාන ධර්ම මාර්ගයයි මේ සතර සතිපට්ඨාන ධර්ම මාර්ගයේ කුමක්ද පින්වත් මහණනි මේ සද්ධර්මය අවබෝධ කර සසරින් ඊතර වෙන කැමැති භික්ෂුව කෙලෙසින් දුරු කිරීමේ වීරියෙන් නතුව එතකොට කරුණ කීපයක් තියෙනවා එකක් තමයි ආතාප ආතාපි කියන්නේ කෙලෙසින් දුරු කිරීමේ වීරියෙන් යුක්තව සම්පජානෝ කෙලෙසින් දුරු කිරීමේ නුවණින් යුක්තව සතිමා කෙලෙස් දුරු කිරීමට සිහියෙන් යුක්තව විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං දුක නැමැති ලෝකේ ආසාවයි දෝමනසයි දුරු කරමින් මේ කය කෙරෙහි සිහිය පිහිටුවගෙන වාසය කරනවා දැන් බලන්න කොච්චරද ලස්සනද කියලා එතකොට නිකං වීරියක් නෙවෙයි කෙලෙසුන් දුරු කිරීමේ වීරියෙන් යුක්තව කෙලෙසුන් දුරු කිරීමේ නුවණින් යුක්තව එතකොට වීරිය නුවණ කෙලෙසුන් දුරු කිරීමේ සිහියෙන් යුක්තව සිහියත් ඕනි එතකොට වීරියෝනි නුවණෝනි සිහියෝනි මේ කරුණ තුනෙන් යුක්තවම ආසාවයි දුම්නසයි දුරු කරන්න මේ කය කෙරෙහි සිහිය පිහිටවගෙන වාසය කරනවා දැන් එහෙනම් අපේ මේ කය කෙරෙහි සිහිය පිහිටවගන්නේ මොකක් මුල් කරගෙනද කෙලෙසුන් දුරු කිරීමේ නුවන් කෙලෙසුන් දුරු කිරීමේ වීරියෙන් ඊට පස්සේ නෑ පළවෙනි කෙසෙල් දුරු කිරීමේ වීරියෙන් කෙලෙසුන් දුරු කිරීමේ නුවණින් කෙලෙසුන් දුරු කිරීමේ සිහියෙන් යුක්තව දොම්නස් ඒ කියන්නේ අභිජ්ජා මේ ජීවිතේ නැමැති ලෝකයේ මේ විනය්‍ය ලෝකයේ කියලා විස්තර කරේ
මේ අනවබෝධයෙන් හටගත් ආශාවද? ඒක ආශාව අවබෝධයෙන් හටගත් එක නෙවෙයි, අනවබෝධයෙන් හටගත් ආශාවද? අනවබෝධයෙන් හටගත් දුම්නසද දුරු කරමින් සතර මා ධාතුන්ගෙන් හටගත් මේ කයයි, කය පිළිබඳව යථා ස්වභාවය අවබෝධය තුලින් දක්මින් වාසය කරයි. එතකොට මොකෙන්ද මේ කය හට අරන් තියෙන්නේ? සතර මා ධාතුන්ගෙන්. එතකොට සතර මා ධාතුන්ගෙන් හටගත් මේ කය කෙරෙහි හොඳ සිහියෙන් යුක්තව වාසය කරනවා. අර අකුසල් හිතට එන්නේ දෙන්නේ නැති. එතකොට මේ විදිහට අපි මේ කාරණේ හොඳට තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් කායානුපස්සනාව ගැන තමයි දැන් මේ විස්තරය තියෙන්නේ. එතකොට සතිපට්ඨාන හතරක් තියෙනවානේ. පළවෙනි එක කායානුපස්සනාව. දෙවෙනි එක වේදනානුපස්සනාව. තුන්වෙනි එක චිත්තානුපස්සනාව. හතරවෙනි එක ධම්මානුපස්සනාව. එතකොට කායානුපස්සනාව කියන්නේ නම් මොකද්ද විස්තර කළේ? අපේ මේ සතර මා ධාතුන්ගෙන් හටගත්ත මේ කය කෙරෙහි හොඳ නුවණින් වීරියෙන් යුක්තව, හොඳ නුවණින් යුක්තව, හොඳ වීරියෙන් යුක්තව, හොඳට සිහියෙන් යුක්තව අකුසල් හටගන්නේ නැතුව අකුසල් දුරු කරමින් වාසය කරන. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කය ගැන එක එක විස්තර දේශනා කළා තියෙනවා. දැන් අපි කය ගැන දන්නවද? කය ගැන අපි හරි අවබෝධයක් අපිට නැහැ. දැන් බලන්න සාමාන්‍ය ලෝක මිනිස්සු මේ කය හදා ගන්න කොච්චර මහන්සි වෙනවද? කය කෙරෙහි අවබෝධයක් නැතිව. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි කෑම කන්නේ කය හදා ගන්න. අපි ඇඳුම් අඳින්නේ කය ලස්සන කරගන්න. අපි නාන්නේ මේ කය පිරිසිදු තියාගන්න. අපි කරන සෑම කටයුත්තක්ම අවසානයේ ගත්තොත් අපි කය පවත්ව ගන්න තමයි සාමාන්‍ය ලෝකෙ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. ඊට පස්සේ ඒ මුල් කර නොයෙකුත් අකුසල් කර මේ කය පවත්ත ගන්න. දැන් බලන්න සත්තු මරන, හොරකම් කරන, වැරදි කාමසේ, ඒ ඔක්කොම කරන්නේ මේ කය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කය ගැන විස්තර දේශනා කළ එක එක විදිහට මේ කය සැකසී තිබෙන්නේ මොනාගෙන්ද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන සතරමා ධාතුන්ට. එතකොට පඨවි ධාතුව කියන්නේ මොකක්ද? පොළොවට පස් වෙලා යන දේ. එතකොට ආපෝ ධාතුව කියන්නේ ජලයේ දී වෙලා යන දේ. ඊට පස්සේ තේජෝ ධාතුව කියන්නේ උණුසුම් ස්වභාවය. ඊට පස්සේ වායෝ ධාතුව කියන්නේ හමා යන සුළඟේ හමා යන දේ. මෙන්න මේ කරුණු හතරෙන් තමයි මේ ශරීරය හැදලා තියෙන්නේ. දැන් බලන්න අපිට ලස්සන්ට හැඩට මේ තියෙන සෑම ලෝකේ ශරීරයක්ම සකස් වෙලා තියෙන මෙන්න මේ කරුණු හතරින්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කයටම තව වචනයක් භාවිතා කරන රූපය කියන. මේ කයටම කියන තව වචනයක් තමයි රූපය කියන්නේ. ඊට පස්සේ මේ කය මව්පියන්ගේ සම්බන්ධයේ මුල් වීමෙන් හටගෙන තිබෙන්නේ. මේ කය ආහාර පාන ආදී මත පවතින දෙයක්. ඇඟ ඉලීම් පිරිමැදී වශයෙන් පවත්වා ගත යුතු දෙයකි. ඒත් වහා බිඳී යන විසිරී යන ස්වභාවයෙන් යුත් දෙයකි. අනිත්‍ය ධර්මතාවයට යටත් දෙයකි කියනවා. මේ කය කියන්නේ නිත්‍ය එකක් නෙවෙයි, අනිත්‍ය ධර්මතාවයට යටත් එකක්. ඊට පස්සේ මේ ශරීරයේ වනහයි ජරා ජීර්ණත්වය උරුම කරගත් දෙයකි. රෝග පීඩා වැළඳීම් පිණිස සූදානම පවතින දෙයකි. තාවකාලික දෙයකි. අපවිත්‍ර දේ වගුරුවමින් වැනසී යන දෙයකි. සැබවින් මේ කය නැමැති ජීවිතය මරණයෙන් නිමාවනු ඇත. ඒක තියෙන ධම්මපදයේ ජරා වර්ගී ගාථාවක තේරුම. දැන් බලන්න අපි මේ කොච්චර සරසගෙන හිටියා. මේ කය මුල් කරගෙන මොනා කරවුවත් මරණය ආවට පස්සේ මේ කයට මොකද වෙන්නේ? තර කඩක් වේලුනා වගේ අතහැරලා යන්න වෙනවා. අරන් ගන්න එන්නේ මොනාද? පරලෝ යනකට මේ කය මුල් කරගෙන යමක් කළා නම් ආංගේදී විතරක් අරගෙන පරලෝ යනවා. සමහර මේ කය මුල් කරගෙන සත්තු මරනවා, කය මුල් කරගෙන හොරකම් කරනවා, කය මුල් කරගෙන වැරදි කාම සේවනය දෙනවා. මේ අකුසල් කළා එයා මරණයෙන් පස්සේ කය අතහැරිනවා, අකුසල් ටික අරගෙන දුගතිය යනවා. ඔන්න ස්වභාවය. මෙවන් කය මුල් කරගෙන අකුසල් කරනවා, අකුසල් ටික අරගෙන දුගතිය යනවා, කය අතහරිනවා.
අකුසල් කළ දුගති යනකොට මේ කය ඉද නවත්තන්න. කය කියයි දන්නේ ඔයා මං මේ නිසා තමයි මේ අකුසල් කරගත්තේ. දුගතිට නම් යන්න එපා කියලා. කිසි කෙනෙක්ට වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා මේ කය කෙරේ අවබෝධයක් නැතිකම නිසාමයි. මේ ලෝකෙ මිනිස්සු එක එක දුක් පීඩා. දැන් බලන්න කය මුල් කරගෙන. කොච්චර දේවල් කරනවද මිනිස්සු ලෙඩ වුණා මා ප්‍රමාණ දුක් විඳිනවා. මරණය දැක්කට පස්සේ ඒ වෙලේට පොඩ්ඩක් අනේ පොඩ්ඩක් දවස් දෙකක් තුනක් ගියාට පස්සේ ඉවරයි. ඒ දුක. ඒත් මිනිස්සුන්ට මේ කය අනිත්‍ය දෙයක් කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ දිගින් දිගටම භව ප්‍රයත්න සකස් වෙ යන්නේ. එහෙනම් කය අනිත්‍ය දෙයක් කියලා තේරෙනකන් මේ කය ගැන අවබෝධයක් එන්නේ නැහැ. නැත්තම් අපිට කයට ශරීරයට දුක් දීලා දැන් ඒක අල් දුෂ්කරක්‍රියාවක් කරලා මේ කයට දුක් දුන්න උපරිම ඒ කාලේ මිනිස්සු දුක් දීලා 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 බැලුවා මේ කය අවබෝධ කරන්න පුළුවන් වුණාද බැරි වුණා හරීරයට සැප දුන්නා ඉතරි වුණා එහෙනම් කයේ ඇත්ත අවබෝධ කරන්න පුළුවන් වුණේ මොකක් මුල් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කරගෙන මේ කය කෙරෙහි සිහිය පිහිටුවගෙන ඉඳලා කෙලෙස් දුරු කරන වීරියෙන් කෙලෙස් දුරු කරන නුවණින් කෙලෙස් දුරු කරන සිහියෙන් යුත් අකුසල් හට ගන්නකොට ඒ අකුසල් දුරු කරන්න මේ කරුණ තුන තමයි උපකාරී කරගන්නේ. දැන් බලන්න හිතට අපේ රාගයක් ආවොත් කය මුල් කරගෙන ඒක ඉවේ දුරු කරන්න පුළුවන්. දැන් කය මුල් වෙලා හිතට අකුසලයක් හට ගන්නවා. හටගත්තට පස්සේ ඒක දුරු කරන්න අර කරුණ තුනම ඕනේ අපිට. කෙලෙස් දුරු කරන වීරියක් ඕනේ. ඒ වගේම නුවණක් ඕනේ. සීයෙන් මොකද කරන්නේ? ඔන්න කය මුල් කරගෙන අකුසලයක් හටගත්තා කියලා දැනගන්න. නුවණින් තේරුම් ගන්න ඔන්න අකුසලයක් හටගත්තේ කියලා. ඒක දුරු කරන්න වීර්යය කරනවා. එතකොට අකුසලේ දුරු වෙලා යනවා. එතකොට යා කය කෙරේ තමයි සීය පිටවගෙන ඉලා තියෙන්නේ. මේ අකුසල් දුරු කරන්න බලන්න. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට කය මුල් වෙලා කොච්චර දුක් වේදනා ඇති වෙනවද? කොච්චර සැප වේදනා ඇති වෙනවද? ඒ ඔක්කොම අපි තේරෙන්නේ නැත්තේ අපට අර සීයයි නුවණයි වීරයයි නැතිකම නිසා. එහෙනම් අපි මේ සීයයි නුවණයි වීරයයි අපි තුළ උපදවගත්තොත් අපට උපදවගෙන මේ කය කෙරෙහි සීයෙන් බලාගෙන හිටියොත් ආන් අර අකුසල් හටගන්න විදිය නැති වෙන ආකාරය දකින්න පුළුවන්කම ලැබෙනවා. කායanusasanawala සීය පිහිටගෙනකොට ඇහැ අසංගර වෙනකොට ඇහැ අසංගර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කන අසංගර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නාසය අසංගර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ඔක්කොම අර සීය නැමැති කායානුපස්සනාව තුළ හඳවගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කය ගැන අපිට ලොකු විස්තර ගොඩක් විස්තර දේශනා කරනවා. ඊට පස්සේ මේ පොත් වහන්සේගේ විස්තර කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා සම්පන්න ගී ශ්‍රාවකක නගුල පිතු උපාසක මහත්තයාට බෑ දකින්නට බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ආලා තියෙන නගුල පිතු උපාසක මහත්තයා නේද? හරි වයසක කෙනෙක්. ඉතින් මේ නගුල පිතු උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා "භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම දැන් හොඳටම වයසට ගිහිල්ලා ඉන්නේ. ජරාවටපත් වෙලා ඉන්නේ. මහලු වයසට ඉන්නේ. ඉතින් මං හැමතිස්සෙම ආසනීප වෙනවා." එහෙත් පින්නතුන් වහන්සේ මගේ හිතට සතුටක් උපදින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා බැහැදකලා කතාබස් කිරීම. ඉතින් මම පොඩ්ඩක් මේ වේදනාව දුක් වේදනාව දුරු කරගන්න බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා දැක්කට පස්සේ කියන්නේ. ඊට පස්සේ ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට තව ටිකක් කල්යනකර බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවක දකින්න එන්න විදියක් නැතුව යනවා. ඉතින් මට බොහෝ කාලයක් යහපත පිණිස පවතින ධර්මයක් දේශනා කරන්න ගියා. එවේලේ බුදුරජාණන් වහන්සේ "පින්නත් උපාසක ඔබ කිව්ව කතාව හරියටම හරි කිව්වා. රෝග පීඩා පිණිසමයි මේ කය සකස් වෙලා තියෙන්නේ" කිව්වා. ඒ වගේම "මේ කය නැසී වෙනසී යන එකක්" කිව්වා. ඒ වගේම "මෙවැනි කයක් පරිහරණය කරමින් කවුරු හරි කිව්වොත් එහෙම Taman නිරෝගීකම ගැන වර්ණනා කළොත් එයාගේ ඉතින් මෝඩකමක් තමයි" කිව්වා. ඒ සමහර ලොකුවට කියනවනේ "මට නම් ආසනීප නෑ, දැන් මන් තරුණ වයසේ, මම නම් ඉති වයසට යන්නේ නෑ,
එහෙම කවුරු හරි කිව්වත් මෙච්චර අනිත්‍ය වූ නැසී වෙනසී යන දුක් පීඩා රෝග වලට උල්පතක් වූ මේ ශරීරය ත්‍යාගෙන නිරෝගී කම ගැන උදම් ගන්නවා නම් අර ආරෝග්‍ය මදේ කියන්නේ ඒ ආරෝග්‍ය මදයත් එක්ක මොකද වෙන්නේ එයා කුසලයට බලපනවා සිතෙන් කයෙන් වචනෙන් අකුසල් කරනවා කියන්නේ ඒකට එවන් ශරීරය ත්‍යාගෙන එයා නිරෝගී කියනවා නම් ඒක එයාගේ මෝඩකමක් ඉස්ස වෙන මොකක්වත් නෙවෙයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උපාසක මහත්තයර කියන ඔබේ අසනීපලා කය ලෙඩ වුණාට නම් හිත ලෙඩ කරගන්න එපා කියන. ඇයි මේ කය ලෙඩ වෙන එක නවත්ත ගන්න පුළුවන්ද? ඉපදිච්ච කෙනාට දුක්ඛාර සත්‍ය අර්ථ තියෙනවා වයසට යාම ලෙඩ වීම උරුමයි කියන. හැබැයි හිත ලෙඩ කරගන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. බලන්න ධර්මයේ ආනිසංස. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඔය කයගෙන තව ලස්සන සිදුවීමක් තියෙනවා බුදුරජාණන්සේ කයගෙන බලන්න කයේ ඇත්ත ස්වභාවය දැන් කය කියන්නේ බුදුරජාණන්සේගේ ශරීරය කියන්නේ කොච්චර ලස්සන ශරීරයක්ද එච්චර ශරීරයක් තියාගෙන කොච්චර ආඩම්බර වෙන්නේ කයිද නේද බුදුරජාණන්සේ මේ ගේ කාලේ හිටියා මේ මාගන්ධයා කියලා කාන්තාවක් අහලා තිනානේ මේ මාගන්ධයා කියන්නේ හරි ලස්සන කාන්තාවක් එදකට මේ අම්මයි තාත්තයි මොකද කරේ මේ මාගන්ධයාට සහකරුවෙක් වයසාවට පස්සේ විවාහ කළ දෙන්න සහකරුවෙක් හොයාගෙන හැමතැනම ඇවිද ගැලපෙන කෙනෙක් හම්බුනේ නැහැ දවසක් බුදුරජාණන් වහන්සේ ගහක් යට වැඩ ඉන්නවා දැකලා කල්පනා කළා අපේ දියණියට නම් ගැලපෙන්නේ මේකේ නාම තමයි ඒ තරම් ලස්සනයි අපේ දුවට නම් ගැලපෙනවා කියලා අන්තිමට මොකද කළේ දුව ලස්සනට සරසගෙන එක් කරගෙන ආවා එක්කරන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට මේ බුදුරජාණන් ළඟට එක්කරන් ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණනි ඔබ කුමක්ද මේ කයේ දුටුවි? එහෙත් මේ කයේ යථා ස්වභාවයයි පිටින් ආලේප කළා වූ අපද්‍රව්‍යයන්ගෙන් පිරී ගිය වහා බිඳී යන භාජනයක් යනි. ඉතින් මෙවැනි ලාමක සිරුරක් ගැන කෙසේනම් ඇල්මක් ඇති කර ගන්නටද? කොටින්ම කිසි දෙයකට මෙවැනි සිරුරක් පයින්වත් ස්පර්ශ කිරීමට මම නම් කැමති නෑ කියලා. බලන්න මේ ශරීරය ගැන බුදුරයන් වහන්සේ ප්‍රකාශ කළදී. ඉතින් ඒ නිසා මේ කය පිළිබඳව අපි ගොඩාක් තව ඉස්සරහට කරුණ අපට සාකච්ඡා කරන්න ඉගෙන ගන්න තියෙනවා. උපමා තියෙනවා ගොඩක්. දැන් අර මහා හත්තිපදෝම සූත්‍රයේ සාරිපුත්තු මහ රහතන් වහන්සේ කියන්නේ හරියට මැටි ඊට පස්සේ මේ පාස් ලී දර දඬු එකතු කළා වරිච්චි ගැහුවට පස්සේ ඒකට කියන ගේ කියලා. ඒ වගේ තමයි කියන මේ ශරීරයට මොකද කියන්නේ? ඇට ලේ මස් වලින් එකතු වෙලා හදාගත්ත මේ ශරීරය කියන රූපේ කියලා. ආන් ඒ වගේ කියන මේ ශරීරය. ඉතින් ඒ නිසා මේ ශරීරය කෙරෙහි කලකිරීමමයි වටින්නේ. දැන් සාමාන්‍ය ලෝකේ බොහෝ දෙනෙක් නම් කය ගැන කලකිරෙන කිව්වට පස්සේ බයයිද නැද්ද? හරි බයයි මේ කය ඉතුර අපිට අයිමේකේ තින් බුදුරජාණන්සේ කයේ ඇත්ත අවබෝධ කරගෙන මේ කයේ ඇත්ත අපට කියලා දුන්නා. ආන් ඒ ඇත්ත කල්පනා කරොත් අපට පුළුවන් වෙනවා මේ කයෙන් දුක් විඳින මේ කයෙන් නිදහස් වෙන්න. ඉතින් ඒ විදිහට අපි කය ගැන දැනට ওই විදිහට සරලව මතක තියාගන්න. දැන් මතකයි මේ කරුණු ටිකනේ. දැන් කාය අනුපස්සනාව ගැන අපි විස්තර කරන්න. එතකොට කය ගැන අපි යම් ප්‍රමාණ දැනුම තියෙන්න ඕන. එතකොට අපි මේ කය ගැන මොනවා මොනවා ඉගෙන ගත්තේද මේ කය සිදී බිදී යන එක සතර මහා ධාතුන්ෙන් හටගත් එක ඒ වගේ මේ කයට දැඩි ලෙස රෝග පීඩා ඇති වෙනවා ඒ විදිහට නොයේක් දේවල් මේ කය ගැන අපි යම් පමණකට දැනගත්තා. තව ඉස්සරහට අපි ගොඩාක් මේ කය ගැන විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ආතාපි කියන එකේ තේරුම මොකද්ද අපි ඉස්සලා කිව්වේ කෙලෙස් තවන කෙලෙස් දුරු කරන වීරිය. ඔන්න බලන්න. කෙලෙස් දුරු කර ගැනීමේ වීරිය ඇති කර ගැනීම මහත් ආයාසයකින් නුවණක් ඇති කරගෙන දුක් කුසලතාවයක කියනවා. මේ වීරිය කියන එක නිකන් ඇති වෙන එකක් නෙවෙයි මහා ආයාසයකින් ඇති කරගත යුතු කුසලතාවයක් කියනවා. සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය නම් පංචකාමයේ කෙරෙහි යැලී ගලී පැවතීමයි. හිතේ තත්ත්වයේ සැකසී තිබෙන්නේ කාමයන්ගේ ආශාදී දිස පමණක් බලමින්
වාසය කිරීම නිසාය. එතකොට බුදුරජාණන් දේශනා කරනවා පින්නත් මහණනි සද්ධර්මය අවබෝධ කරගෙන ශ්‍රාවකයා දිවා රාත්‍රී ගෙවි යන කාලය ගැන මෙසේ කල්පනා කරයි කියනවා. උදේ හවස කොච්චර වේගෙන් අපේ කාලය ගෙවි යනවද? දන්නවද කාලය යන වේගය කොච්චරද කියලා? අයාරාර දේශනාවක තියෙන සංයුත්තනිකායේ මට තෙන්නේ අර දුනු ආය හතර දෙනෙක්. දුනු ආය හතර දෙනෙක් ඊතල හතරක් හතර පැත්තට විදිනවා කියනවා. එතකොට මේ හතරම බිමට වැටෙන්න කලින් කවුරු හරි මිනිහෙක් අල්ල ගන්නවා නම් එයා කොච්චර වේගෙන් දුවන්න ඕනද කියලා. මහා වේගෙන් දුවන්නේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ වාරා ඊටත් වඩා වේගෙන් අපේ ආවුස ගෙවිලා යනවා කියලා. ඊට පස්සේ දේශනා කළා ඊටත් වඩා වේගෙන් යනවා හිරුයි සඳු. ඊටත් වඩා වේගෙන් යන හිරු සඳුර අධිග්‍රහිත දෙවිවරු කියලා. ඊටත් වඩා වේගෙන් අපේ ආවුස ගෙවිලා යනවා කියලා. එහෙනම් අපේ ආවුස තප්පරෙන් තප්පරෙන් දැන් ගෙවිලා යන්නේ නැද්ද? ගෙවිලා යනවා කියන්නේ මොකක්ද තේරුම? අපිට මේ මනුස්ස ලෝකේ ඉන්න තියෙන කාලේ තප්පරෙන් තප්පරෙන් අඩුවී අඩුවී යනවා. බය හිතෙන්නේ නැද්ද? දැන් බලන්න අපේ ජීවිතේ අපි අවුරුදු කීයක් ජීවත් වෙයිද කියලා. කාටද කියන්න පුළුවන්? හෙට මැරෙයිද කියලා අපිට කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ අදාළ මේ වීරිය ඇති කරගන්න මරණ සතිය ගැන සිහි කරන්න කියලා. මැරෙන මොහොත කොයි වෙලේ කොයි විදිහකට සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. දැන් බලන්න සාමාන්‍ය ලෝකෙ මිනිස්සු එක එක විදිහට මැරෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මන් දන්න කාරණයක් එක දවසක් එක මහත්තේ පන්සලට ගිහිල්ලා පන්සලට ආධාරිකුත් කියලා ගෙදර යන ගම බයික් එකේ ගිහිල්ලා තියෙනවා. ඉස්සරහා හෝල් එකේ ගෙදර මේ පැත්තේ කඩේ. කඩේ ළඟින් යාළුවෙක්ට අතවනාගෙන මං යන්නම් කියගෙන බයික් එකේ ගියේ. ගෙදර යන්න කලින් ගෙදර පේන තෙක් මාට යනකොට මෙයාට පපු එකක්මක් හැදුණා. පපු එකක් හැදලා බයික් එක නැවැත්තුවා. නවත්තනකොට බිමට ඇතුළේ නේද මැරිලා. දැන් එයා හිතුවද ගෙදර යනකම් මැරෙයි කියලා. බලන්න මරණය කියන එක බොහොම සුළු මොහොතකින් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඒ මොහොත වෙනකොට අපි මේ කය කෙරෙහි සිහිය පිහිටවගෙන ඊට පස්සේ අපි සද්ධා බුදුරයන් වහන්සේගේ හිත පහදවගෙන ධර්මයේ කෙරෙහි හිත පහදවගෙන සංඝ රත්නයේ කෙරෙහි හිත පහදවගෙන හිටියේ නැත්නම් අපිට යන්න වෙන්නේ ආයත් මහ ගෙදරට. ඉතින් එහෙනම් ලොකු වීරියක් ලොකු උත්සාහයක් අපිට ඇති කරගන්න වෙනවා. දැන් බලන්න අර ඒ කාලේ වීර්යය ඇති කරගත්ත විදිය ඒ ස්වාමීන් වහන්සේලා මරණ සත්‍ය සූත්‍රයේ තියෙන්නේ. කොච්චර කාලයක් දෝන කියලා ධර්මය අවබෝධ කරන්න. බොහොම සුළු කාලයක් කියලා. දැන් මතකයි මේ සිද්ධිය නේද? දැන් ඒ බුදුරයන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ ඕගොල්ලෝ ඔක්කොම මරණ සත්‍ය වඩනවාද කියලා. ස්වාමීනි අපි වඩනවා කිව්වා. එක ස්වාමීන් වහන්සේමක් නැගිටලා මොකද කිව්වේ? ස්වාමීනි මට මේ ධර්මය අවබෝධ කළා සසරේ නිදහස් වෙන්න දවස් එකමාරක් තිබ්බොත් ඇති කිව්වා. බලන්න වීරියනේ දවස් එකමාරක් කියන්නේ පැය කීයද? පැය 24යි 12යි කීයද? පැය 36යි. ධර්මය අවබෝධ කරන්න ඇති කිව්වා. එතකොට මේ වීරියත් එක්ක අද කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වීරිය බලන්න කොච්චර කාලයකට ධර්මය අවබෝධ කරන්න කල්දාලා තිබ්බද? මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකන් කාල දාලා තිබ්බා. පිටුකට අද කාලේ මිනිස්සුන්ගේ එදා හිටියේ ස්වාමීන් වහන්සේලාගේ වීරිය අහසට පොළොව වගේ නෙවෙයි. දවස් එකමාරක් ඇති කිව්වා මට මේ ධර්මය අවබෝධ කරන්න. තව ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. නැගිටලා කිව්වා ස්වාමීනි මට දවස් එකමාරක් ඕනේ නැහැ. මට එක දවසක් තිබ්බොත් ඇති මේ ධර්මය අවබෝධ කරන්න කිව්වා. බලන්න වීරිය. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. ස්වාමීනි මට දවස් එකක් ඕනේ නැහැ මේ ධර්මය අවබෝධ කරන්න කියලා. ඇයි ඒ තරම් මට සුවර් නැහැ මේ ජීවිතේ ගැන? මට වරුවක් තිබ්බොත් ඇති කිව්වා මේ ධර්මය අවබෝධ කරගන්න. කොහොම වීර්යයක්ද? අපිට තියෙනවද මේ වීර්යය? අපටත් ටිකක් අඩුයි නේ. බලන්න වරුවක් තිබ්බොත් ඇති කිව්වා. තව ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. ස්වාමීනි මට වරුවකුත් ඕනේ නැහැ කිව්වා. මට බත් කටවල් හතරක් පහක් කන වෙලාව තිබ්බනම් ඇති මේ ධර්මය අවබෝධ කරන්න කියලා.
බලන්න තවත් තීරියවන්තයි. ඊට පස්සේ තවත් ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. ස්වාමීන් වහන්සේ මට එච්චර වෙලාවකුත් ඕනේ නැහැ කිව්වා. මට බත් කටවල් දෙකක් කන වෙලාව තිබුණා නැති. බලන්න වීරි. තවත් ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. දැන් රසට තියෙන්නේ නැති නේද මේ සිද්ධියේ? වීරියවන්ත ස්වාමීන් වහන්සේලා පිරිසක් නේ. ඒ ස්වාමීන් වහන්සේ නැගිටලා කිව්වා ස්වාමීනි මට බත් කටවල් දෙකක් කන වෙලාවත් ඕනේ නැහැ. මට ගත්ත හුස්ම ටික උඩට ගත්ත හුස්ම ටික පහළට එන වෙලාව තිබ්බනම් හොඳටම ඇති කිව්වා. උද්දුම වීරියක් ආයේ. අපිට නම් හිතන්නවත් බැයි වීරිය ගැනනේ. ඊට පස්සේ බුදුරජාණන් සාදු සාදු කියලා අනුමෝදන් එලා. බුදුරජාණන් කිව්වා මේ කියපු ස්වාමීන් වහන්සේලා අතර මේ අදහස් ප්‍රකාශ කරපු ස්වාමීන් වහන්සේලා අතරින් මන් දෙන්නයි ප්‍රශංසා කරන්න කිව්වා. අනිත් ඔක්කොම ප්‍රමාදී කිව්වා. බලන්න හිරන්නේ කවුද අප්‍රමාදී ඒකට? අර එක හුස්මක් උඩට අරගෙන පහළට හෙලන වෙලාව ඇති කියපු ස්වාමීන් වහන්සේ බත් කටවල් දෙකක් කන වෙලාව ඇති කියපු ස්වාමීන් වහන්සේ විතරයි අප්‍රමාදී. අනිසානල් ඔක්කොම අප්‍රමාදීයි. දැන් අපිට අවුරුද්දක්වත් ඕන කියලා අපි හිතනවා. අපිට මේ ජීවිතය කියලා හිතනවා. එහෙනම් බලන්න ඒ කාලේ ස්වාමීන් වහන්සේ වීරිය නිසා දැන් බලන්න මේ කාරණේ ආතා කෙලෙස් දුරු කරන වීරිය තිබෙන්නේද? දැන් අපි පහුගිය දවසේ කතා කරේ බාහ්‍ය දාරචීරිය. ඒ වීරිය තිබ්බ ඒ ශ්‍රාවකයන්ට. ඉතින් අද ඒ වීරිය පිරිහෙලා තියෙන බව ඉතින් අපිට පේනවා. ඉතින් ඊට පස්සේ ඒ මරණ සත්‍ය අපි සිහි කළොත් හොඳට අපිට මේ වීරිය උපදව ගන්න උපකාරී වෙනවා. ඉතින් ඒ වගේ වීරිය ගැන තව ගොඩක් විස්තර තියෙනවා. දැන් අර සෝන ස්වාමීන් වහන්සේ කතා මතක ඇති නේද? ඒ සෝන ස්වාමීන් වහන්සේත් ලොකු වීරියක් ගත්තා. වීරිය කරා කරා වීරිය වැඩි වුණා. අන්තිමට මොකක්වත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක දැකලා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ඇහුවා මොකද සෝන? බැරිද ආපහු කරන්නේ? නෑ ස්වාමීනි මම ලොකු වීරියක් ගත්තා මට හරියන්නේ නැහැ කිව්වා. ඔබ ගිහි කාලේ මොකද කියලා කිව්වා. මං ස්වාමීනි වීණා වාදකයෙක් කිව්වා. ඒකට ඒ වීණාවේ තද්ද කිරුත් ඔබට මේ ඕන හඬ එනවද කියලා ඇහුවා. එන්නේ නැහැ ස්වාමීනි. එහෙනම් තත් බුරු කිරුත් එන්නේ? ඒත් එන්නේ නැහැ කිව්වා. එහෙනම් කොහමද ඔබට ඕන හරි හඬ එන්නේ? ඒක මධ්‍යස්ථව තියෙන්න ඕනේ කිව්වා. එහෙනම් සෝන ඔබටත් ඕකමයි උපමාවතෝ. ඔබ වීරිය ගොඩාක් වැඩි කරොත් ඔබේ හිත විසිරෙනවා කියලා. වීරිය අඩු කරත් කුසීත බවත් එක්ක එකතු වෙලා අනිදිමතට හව වෙලා කම්මැලි වෙලා යනවා කියලා. එහෙනම් ඔබ වීරිය අඩු කරන්නෙත් නැතු. වීරිය දැඩි ලෙස ගන්නෙත් නැතු. සම කළ වඩන්න කියලා. අවබෝධ කළා ධර්ම. දැන් අපිට සමහර වෙලාවට හිතෙනවනේ නේද? දැන් ඔය සමහර අය කියන්නේ මම නම් මේක කොහොමාරි මේ කරනවා කියලා. ලොකු වීරියක් ගන්නවා. රත් මිටි කාගෙන භාවනා කරනවා. එතකොට මොකද වෙන්නේ? හිත විසිරෙනවා. ඊට පස්සේ සමහර ඒ වීරිය නැහැ. වීරිය අඩු අනිත් පැත්තට හරව ගන්න. අඩු පැත්ත. එතකොට ඉදීම. කුසීත ආරම්භක වස්තු සූත්‍රයේ. අහලා තියෙනවද? කුසීත ආරම්භකයි විරිය ආරම්භකයි. හරි ලස්සනයි මේ දේශන. එකින් එකට ගැලපිනවා බලන්න. සමහරු කල්පනා කරනවා කියනවා දුර ගමනක් ගිහිලා ආවට පස්සේ අනේ ඉතින් මං දුර ගමනක් ගියානේ. දැන් ටිකක් මහන්සි මට. එහෙම කියලා නිදා ගන්නවා කියනවා. සමහරු කල්පනා කරනවා අද ඉතින් හොඳ කෑමක් කෑවනේ ඉතින් මං බඩ පිරෙන්න කෑවා. ටිකක් අමාරුයි ඉතින්. අර බත් සම්මදව තියනවානේ. ඒ නිසා පොඩ්ඩක් නිදා ගන්නවා කම්මැලි වෙනවා කියනවා. තවස් සමහරු පොඩි අසනීපයක් ඇදෙනවා කියනවා. අසනීපය ඇතිලා හොඳ වුණාට පස්සේ කල්පනා කරනවා කියනවා. ඊයේනේ හොඳ වුණේ මේ අසනීපය. තව පොඩ්ඩක් ඉතින් නිදා ගන්න හිතක් කියලා. ආයෙ නිදා ගන්නවා කියනවා. නේද? ඕන් ඔය විදිහට කුසීත වෙනවා කියනවා. ඊට පස්සේ වීරියවන්ත ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි කියනවා කල්පනා කරා. වීරිය වඩන කෙනා කල්පනා කරනවා මං දුර ගමනක් ගියා. හැබැයි දුර ගමනක් යන වෙලාවේ මට මේ ධර්මයේ සිහි කරන්න බැරි වුණා. දැන් මං ඒ ධර්මයේ සිහි කරනවා කියලා වීරිය වඩනවා. මං අසනීප වෙලා ඉන්න කාලේ මට ධර්මයේ තේරුම් ගන්න බැරි වුණා, සිහි කරන්න බැරි වුණා. හැබැයි මං දැන් වීරිය වඩනවා කියලා ඔන්න වීරිය ආරම්භ කරනවා. ඒසුගුරේ වීරිය උපද්දව ගන්න ලොකු කුසලතාවයක් කියලා අපි මේ
දේශනාව ඉගෙන ගත්තේ මේ පොත් වහන්සේගේ පරිවර්තන. ඒ කුසලතාවේ හදා ගන්නට ඕන. ඒක උපතින්ම සමහරුන්ට පිහිටනවා. සමහරු මේ මරණ සතිය සිහි කළා. ඒ කුසලතාවේ උපද්දව ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වීරිය ගැන ආතාපි කියන්නේ කෙලෙස් දුරු කරන වීරිය. ওই විදිහට වීරිය ගැන විස්තර කරනවා. දැන් අපි ඉස්සලා කය ගැන විස්තර කරා. ඒ වගේම නුව වීරිය ගැන වීරිය ඇති කරගන්න මරණ සතිය නිතර නිතර පුරුදු කරන්න කියලා. ඒ වගේම වීරිය සම කරමින් වඩන්න කියලා. වැඩි වීරියක් ගන්නෙ නැතුව අඩු වීරියක් ගන්නෙ නැතුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ ඊළඟ වචනේ මොකක්ද අපි අහපු? සම්පජාන. ඊට පස්සේ අපි කය ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ වීරිය ගැන කෙලස් දුරු කරන වීරිය සම්පජාන. කෙලස් දුරු කරන නුවණ. ඒ නුවණ ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා. මේ අර්ථය නම් යථා අවබෝධය ඇති කරගත හැකි පිළිවෙලට නුවණින් සැලකීම. යථාර්ථය අවබෝධ වෙන පිළිවෙලට කල්පනා කරන එක. කියන්නේ මොකක්ද? ආතාපි. මේ සම්පජානෝ කියන. මේ සාමාන්‍ය නුවණක් නෙවෙයි. බලවත් කල්පනා ශක්තියකි. තමා තුළ සිදුවෙන සෑම වෙනස් වීමක් ගැනම හේ මනාව දනි. නන්ද හිමියන්ගේ නන්ද ස්වාමීන් වහන්සේගේ සිහි නුවණ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. දැන් බලන්න ඕන විස්තර කරනකොට තේරෙයි. මොන තරම් නුවණක් තිබ්බද කියලා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලාට. නන්ද ස්වාමීන් වහන්සේගේ නුවණ ගැන මෙන්න මේ විදිහට පින්වත් මහණනි සද්ධර්මය අවබෝධ කරගනු කැමැති නන්ද තුළ තිබෙන්නේ මෙවැනි වූ සිහි නුවණකි. එනම් තමා තුළ ඇතිවෙන සියලු සැප විඳීම් කෙසේ හටගන්නේ දැයි හේ මනාව දනි. දැන් අපි දන්නා වේදනාවල් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. අපිට යම් කිසි සැපක් හටගන්නකොට ඒ විඳීම හටගන්න විදිය මනාව දන්නවා කියන්නේ. දැන් අපිට තේරෙන්නේ කකුල රිදෙනකොට රක් ගාලා කකුල මාරු කරනවා. කොන්ද රිදෙනකොට රක් ගාලා ඒ පැත්තට හැරෙනවා. මේක හටගත්තේ කොහොමද කියලා අපි කල්පනා කරන්නේ. ඊට වඩා බලන කකුල රිදෙනවා, කකුල මාරු කරන සැප වේදනාවක් හටගත්තා. මේක හටගත්තේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ස්පර්ශය වෙනස් වීමෙන් කියලා අපිට අවබෝධයක් නැහැ. ඒක ගැන හිතන්නේත් නැහැ නේ අපි. අර අමාරු දුරු කරගන්න කකුල මාරු කරන්න. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේගේ සිහිය බලන්න. හැම වේදනාවක්ම හිතේ කය මුල් වෙලා හටගත්තොත් ඒ හැම වේදනාවක් ගැනම දන්නවා. ඒ වගේම එම වේදනාව පවතින්නේ විඳීම කෙසේ හටගන්නේ දැයි කියලා දන්නවා. ඒ වගේ මේ වේදනාව පවතින්නේ කුමක් පත්තියෙන් දැයි කියලා දන්නවා. මේ වේදනාව හටගන්න හේතුවත් මොකක්ද කියලා මනාව දන්නවා කියන්නේ. එම වේදනාව සසරේ පැවැත්ම සකස් නොකොට කෙසේ අභාවයට පත්වන්නේ දැයි මනාව කර දන්නවා. ඒ නිකන් නැතිවීම නෙවෙයි නේද? ආය කර්මය සකස් නොවි අභාවයට යන විදියක් දන්නවා කියන්නේ. ආය උපතක් කරා. කොහොමද මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නේ? යම් විදීමක් හටගත්තොත් ඒ හටගන්න විදිය දන්නවා. ඊට පස්සේ විදීම පවතින විදියක් දන්නවා. ඒ විදීම ආය උපතක් කරා යන්න දෙන්නේ නැතුව සංසාරේ සදාට මේ විදීම නිරුද්ධ වෙන ආකාරය මනාවකට දන්නවා. ඊට පස්සේ තමා තුළ ඇති වෙන සියලු හඳුනා ගැනීමට කියන්නේ සංඥාව. ඒ තමා තුළ ඇති වෙන සියලුම හඳුනා ගැනීම මනාවකට දන්නවා කියනවා. ඒ වගේ මේ හඳුනා ගැනීම කුමක් පත්තියෙන්ද හටගන්නේ කියලාත් දන්නවා කියනවා. ඒ වගේම ඒ හඳුනා ගැනීම සසරේ පැවැත්ම සකස් නොකොට කෙසේ අභාවයට යන්නේ දැයි මනාවකට දැනගන්නවා. සංඥාව ගැන. ඒක සංඥාව කියන්නේ හඳුනා ගැනීම. එතකොට විඳීම හටගන්නේ මොකෙන්ද? ස්පර්ශපත්ති. සංඥා හටගන්නේ ස්පර්ශපත්ති. එතකොට ස්පර්ශපත්තිෙන් හටගන්න විදියත් ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට විඳීම නිරුද්ධ වෙනවා, හඳුනාගෙන නිරුද්ධ වෙනවා කියලා හොඳට මනාවකට දැනගෙන ඉන්න කියනවා නන්ද ස්වාමීන් වහන්සේ. බලන්න. ඒකට තමයි සම්පජාන කියන්නේ. විඳීමත් හඳුනා ගැනීමත් හටගන්න විදිය, පවතින විදිය, නැති වෙන ආකාරය හොඳට දකින්න වාසය. ඊට පස්සේ ඒ නන්ද ස්වාමීන් වහන්සේ දන්නවා කියන තමන්ගේ හිතේ ඇති වෙන
සෑම විතර්කයක්ම කෙසේ හටගන්නේ දැයි කියලා දන්නවාද? දැන් ඔය විතර්ක ਵਿਚාර දන්නවද නේද? හිතනවා නැවත නැවත. ඒ හිතන හැම සිතුවිල්ලක්ම ආර්ථේ මේ හටගන්නේ දිහා දන්නවා. ඊට පස්සේ එම විතර්ක කුමක් පත්තින් පවතින්නේ දැයි කියලා ඒකත් දන්නවා. ඒ වගේම එම විතර්ක සසරේ පැවැත්ම සකස්න කොට අභාවත යන ආකාරයත් මනාව දන්නවා. බලන්න සම්පජානේ කියන්නේ මොනවා මොනවද දැනගන්නේ නන්ද ස්වාමීන් වහන්සේ? විඳීම දැනගන්නවා, හඳුනා ගැනීම. ඒ වගේම විතර්ක හටගන්න විදිය, පවතින ආකාරය නැති. ඒකට කියන්නේ මොකක්ද? උප්පාදව පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස. එහෙනම් අනිත්‍ය නේද ඒකට කියන්නේ? ආගේ අනිත්‍ය බව දන්නවා කියන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ හොඳ නුවණක් ඇති කර ගැනීමට කියනවා සම්පජානයි. එහෙනම් වීරියෙන් මේ නුවණ ඇතුළ කය කෙරේ සිහි පිහිටුවගෙන හිටියොත් තමයි කායానుපස්සන වඩනවා කියන්නේ. බලන්න. ඉතින් එහෙනම් අද දවසේ අපිට පන්තියට කාල වේලාව අවසන් වෙනවා. ඉතින් එහෙනම් අද දවසෙත් අපි ගොඩක් කරුණු ඉගෙන ගත්තා නේ. මේ කය ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ වීරිය ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ සම්පජානයි. ඒ කියන්නේ සම්පදානය කියන එකේ තේරුම කොහමද? යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස අවබෝධ කරගන්න පිළිවෙලට නුවණින් කල්පනා කිරීම. සම්පදානය. ඇත්ත අවබෝධ කර ගැනීම පිණිස කල්පනා කිරීම. ඉතින් මේ කාරණා ටික එහෙනම් අද දවසේ හොඳට මතක තියාගන්න. ඉතින් ආ ඊළඟ පාඩම ඊළඟ දවසේ අපි ඉගෙන ගමු. ඉතින් එහෙනම් අදත් මේ පන්තියේ තුලින් රැස් කළා වූ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මකාරණා අපි ගොඩාක් සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කිරීමෙන් රැස් වුණ සියලු පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාටම මේ සතර සතිපට්ඨානෙ පුරුදු කරගෙන සප්තබෝධංග දියුණු කරගෙන සංසාර දුකින් නිදහස් වන්නම මේ පින උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සාදු අනුමෝදාමි. සාදු අනුමෝදන්තේ. කමාමි කමි සම්බං. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා.